එක්කා දැන් මීට දින දෙකකට පෙර මේ ආවා මේ මහා මොලකරුවෙක් කියාගත්ත බැසිල් රාජපක්ෂ ලංකාවට ආවා. අපි දැක්කා ඔහු වෙන්න කලින්ම මේක නිවුස් එකක් කරා. ඒතර මේක මහා ප්‍රචාරණයක් ඔහුට ලබා දුන්නා. ලබලා දීලා රත්පෙළ පාලි වලින් ඔහු පිළි අරගෙන ගේන්න ඕන තරම් පුද්ගලයෙක් විදිහට ඔහු වෙන්නලා ඔහුව ගෙන්නලා ඒක දැන් මේ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් කරන්න දැන් මේ අරාජික මිනිස්සු උත්සාහ කරනවා. අපි දකින්නවා ඒක ඇතුලේ කොඳු සිඳගත්ත මිනිස්සු ගිහිල්ලා බැසිල් රාජපක්ෂට වඳිනවා. මේක තමයි මේ රටේ දින තුට්ටු දෙකේ දේශපාලනය. මේ රටේ දින තුට්ටු දෙකේ දේශපාලනය. මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරලා මේ රට සම්පූර්ණයෙන්ම ඉන්දියාවට යටත් කරලා අපේ රටේ තියෙන ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියාවට අත්පත් කරගන්න අවශ්‍ය කරන පසුබිම සකසපු ඒ ඉන්දියානු ඒජන්තයා එමත් නැත්නම්ගේ රෝත්තු සේවයේ ක්‍රියාකාරී සමාජිකයා ඉන්දියානු ඇමරිකානු රාජ්‍යයන් එක්ක අපේ රට යටපත් කරන්න පෙරමුණ අරගෙන සිටින ඒ ඒජන්තයා තමයි ලංකාවට ආවේ. දැන් මේ රටේ මිනිස්සු විතරම නම් එයා මහා වීරයෙක්. එයා මේ මහා මහා පෞරුෂයක් තියෙන එහෙම නැත්නම් මේ අර අපි දැක්කනේ මේ වගේම අර්ථකථනයක් දීලා තිබ්බ එස්.පී. දිසානායක මහත්මයාට. ඔබට මතක නම් අතීතයේ ඌට කිව්වා චන්ද මැෂිම කියලා. හැබැයි ඒ චන්ද මැෂිම චන්ද කරේ කොහොමද? ඒ චන්ද මැෂිම චන්ද කරේ සම්පූර්ණයෙන්ම මේ රටේ මිනිස්සුගේ ඡන්දය මංකොල්ලකාවක තමයි කෙරුවේ. සාධාරණ ඡන්දයක් තිබ්බේ නැහැ. ඡන්ද මැෂිම ඡන්ද මෙහෙව්වේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ ඡන්දනික බලහත්කාරයෙන් අත්පත් කරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අවශ්‍ය කරන ආකාරයට ඡන්දනික දිනලා දෙන්න ඕනේ විදිහට ඔබට මතක නම් කෑල්ලෙන් කෑල්ල පලාතෙන් පලාතෙන් තමයි ඡන්ද දෙවි. රටේ එක දිගට ඡන්දයක් තිබ්බෙත් නැහැ. හැබැයි දැන් බැසිල් රාජපක්ෂවත් අන්න ඒ වගේ තැනක තමයි තියලා තිබ්බේ. ඔහු හිටියොත් ඡන්ද දිනන්න පුළුවන්. ඔහු මහා වීරයෙක් විදිහට හඳුන්වලා තිබු බැසිල් රාජපක්ෂ තමයි. ඔබට මතක නම් ඡන්දය පරාද වුණාට පස්සේ අඩුම ගානේ තමුන්ගේ පාක්ෂිකයන්ට කියන්නේ නැතුව අඩුම ගානේ තමුන්ගේ පක්ෂේ ඉන්න නිලධාරීන්ට කියන්නේ නැතුව හොර රහසේ බෑග් එකක් ඇදගෙන රටෙන් පැනලා ගිය මිනිහා. ඒතර මෙයා තමයි ඇවිල්ලා රටේ මුදල් අමාත්‍යවරයා විදියට දිවුරුන් දීලා රට සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරලා ඉන්දියාවට ගිහිල්ලා කිසිම දෙයක් ඉදිරිපත් කරන්න නැතුව ඒ ගහපු ගිවිසුම් වල කොන්දේසියක්වත් ඉදිරිපත් කරන්න නැතුව ඒ ණය මුදලක් ගෙනල්ලා ලංකාව ඉන්දියාව ඇතුළේ හිර කරලා ඒ අවශ්‍ය විදියට අපිව හුස්ම ගන්න බැරි තැනට බෙල්ල හිර කරලා අවසානයේ පාර්ලිමේන්තුවේ පලා ගිය මිනිස්සයා. අන්දර කවුරු හරි හිතනවා නම් බැසිල් රාජපක්ෂ වීරයෙක් කියලා මෙයාගේ ඉතිහාසය අරන් බැලුවාම දැන් අපි දැක්කා මහාචාර්යවරයෙක් බැසිල් රාජපක්ෂ ගැන කියනවා බැසිල් රාජපක්ෂට බය වෙන්න කාරණා තුනක් තියෙනවලු. පළවෙනි එක විදියට ඔහු කියන්නේ එයා වැඩක් බාරගත්තොත් ඒක ඉවර කරනවා. අපි දන්නවා එයා බාර අරගෙන තියෙනවා වැඩේ මේ රට ඇමරිකාවට සහ ඉන්දියාවට යටත් කරන්න. ඔයා ඒක ඉවර කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒ ආකාරයෙන් බැලුවාම හරි. ඒ වගේම එයා කියනවා බැසිල් රාජපක්ෂ බය නැති මිනිහෙක්ලු. අපි කියනවා අනේ බය නැති මිනිහා අඩුම ගානේ අධිකරණයට ආවද? ඉස්පිරිතාලය ඇතුලේ හැංගුණේ. ඇම්බියුලන්ස් එක ඇතුලේ හැංගුණේ. මෙන්න ඔබ කියන වීරයා. අපි කියනවා මේ මහාචාර්යවරයාට මෙන්න මේක මතක් කරගන්න. ඒ වගේම එයා කියනවා බැසිල් රාජපක්ෂ බයිසිකලේ හැන්ඩල් එක දිහා බලාගෙන නෙමෙයිලු ඉස්සරහා බලාගෙනලු පදින්නේ. අපි කියන්නේ බයිසිකලෙන් බයිසිකලයක්වත් නැතුව හිටපු මිනිස්සු මෙච්චර අධික ධනස්කන්ධයක් රැකගත්තට පස්සේ රැස් කරාට පස්සේ ඔවුන්ට බයිසිකල් හැන්ඩල් පේන්නේ නැහැ. හැබැයි රටේ මිනිස්සුන්ට දැන් බයිසිකල් ටයර් එකක් අහිමි කරපු ආර්ථිකයක් හදපු මිනිහෙක් තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. අන්නේ බැසිල් රාජපක්ෂ දැන් නැවතුවටකින් ලංකාවට ඇවිල්ලා මේ රටේ දේශපාලනය මෙහෙවන්න හදනවා නම් මේ රටේ ඉත්තු වදින්න හදනවා නම් අපි කියනවා මේ රටේ ජනතාව ඒකට අහුවෙන්නේ නැහැ. දැන් වුණත් රනිල් වික්‍රමසිංහ නෙමෙයි බැසිල් රාජපක්ෂ තමයි රටේ පාලකයා. ඔහු තමයි රනිල් වික්‍රමසිංහ මේකට පත් කරේ. ඔහුගේ චෞර ගෝලයෝ තමයි රනිල් වෙනුවෙන් අතයිස්සුවේ. බැසිල් ලංකාවෙන් ගියාට ලංකාවෙන් එළියඳගෙන බැසිල් තමයි මේ පාර්ලිමේන්තුව අරාජික කරේ. බැසිල් තමයි 69 ලක්ෂ ජනවරුමට පයින් ගැහුවේ. බැසිල් තමයි ගෝඨාභය රාජපක්ෂව පාලනයෙන් පහ කෙරුවේ. බැසිල් තමයි මේ රට මේ ආර්ථිකයේ ගිල්ලුවේ. බැසිල් තමයි මේ රටට ඉන්ධන අහිමි කරේ. බැසිල් තමයි මේ රටේ ගෑස් පිපිරෙව්වේ. ඒතර මේ සියල්ල පිටිපස්සේ බැසිල් තමයි. ඒ බැසිල්ට විසිල් ගහන මිනිසුන්ට අපි කියනවා ඒ විසිල් ඕගොල්ලෝ තියාගන්න. හැබැයි මේ රටේ මිනිස්සු එකට ඇඳෙන්නේ නැහැ. බැසිල්ට ගාව ගිහිල්ලා කොන්ද නමන, බැසිල්ට දන ගහන, බැසිල්ගේ දෙපා ලෙව කන ඒ පාක්ෂිකයෝ ඇති. එහෙම ඉතමත් සුළුතර පිරිසක් ඇති. මේ රටේ අති බහුතර ජනතාව දන්නවා බැසිල් කියන්නේ කවුද, රාජපක්ෂවරු කියන්නේ කවුද, මේ රට අරාජික කිරුවේ කවුද කියන ඕන කාරණාව. අන්නේ කාරණාව නැවත නැවත ජනතාවට සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. අපි කියනවා පැහැදිලිවම ඒ බැසිල් ඇතුළු මේ සියලු කූට ව්‍යාපාර මේ දුෂ්ට දුර්දාන්ත බලවේග ඒ සියල්ල පළවා හරින ජනතාව පෙළ ගැසෙවි. ඒ පෙළ ගැහෙන පොදු වේදිකාව හදන දෙවන පරපුර අපි සූදානම්. අන්න ඒකත් එක්ක මිනිසුන් හිට ගන්න කියන ආරාධනාව කරමින් අපි නැවත වැඩකින් කියනවා ජනතාවට මේ බැසිල් පිල්ලියට අහුවෙන්න එපා. මෙයා ඇවිල්ලා කිසි වැඩක් බැරි කොඳු සිඳගත්ත අඩුම ගානේ තමුන්ගේ පාක්ෂිකයන්ටවත් මූණ දෙන්න බැරි කොඳ සිඳගත්ත මිනිහෙක්. අපිට කෙටියෙන්ම කියන්න දෙන එච්චරයි. තව ප්‍රශ්නයක් තියෙනවා ලේකම්තුමා. පසුගිය දිනක YouTube නාලිකාවක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා කියනවා එයාගෙන් අහනවා ප්‍රශ්නයක් මේ උවිඳු විජේවීර
इन बेरीद मालिमाव समक संबंध देशपालने इतनी ओह पीलीसवा ओह उद्योगवाण याट इंड पुलवा या पल्लेम मट्टमीन संबंध पोस्टर गाल हेमत की पल्लेम मट्टमीन संबंध पोस्टर गाल तम एंडोण की इतकोट ये प्रश्न निका व्यंग्य रटट दवा ऐन उद्योगवीर एन मेकुलोंगे मे क्रिया दामेट याट मून दिंट बरनी साधकने पोस्टर गागन पल्ले एंड उद्योगीन ईनमाने प्रश्न साध वगी दिया रटाम नगर निजा मे प्रश्न आने बुद्धमागे प्रश्न बहुवे तो विशेष लाल कांत महात्म बहुटी प्रकाश अरगन बल प्रकाश टीका लाल कांत महात्म दौदा देशपालने इन वायस मत ना विनोन कारण मिनसुन सिद्धि प्रकाश धन्यवाद विजय वीर की अभी जनता विमुक्ति पंति हतर तरुणे तो पंति सीएल संबंध वेला क्रियाकारी बिम्मे वेडकरला जनता विमुक्ति पेरम पक्ष कार्यालय अतुदा वेडकरला इतकोट ओह अडमगा विजय वीर महात्म्या की पुता की अव ओके ताव समरपु समर उत्सव पवा संबंध वे तरुणे अतुले पंदट कियोगन इवरवेला तम उ वेनम पक्ष निर्माणीकरण तीरने हेबई ओ लाल कांत महात्म्य अभियानवा दें जनता विमुक्ति पेरमुन एम जाति जनबल वैगे नियोजनीकरण ओय उडमईन मिनसु कीदने पक्ष पोस्टर गाल तीनवाद पक्ष बिमे वेडकर्ला तीनवाद पक्ष वैकीन धरदी अदला तीनवाद अडमगाने पक्ष इतिहास मिनसु पक्ष अलगन दी अडमगाने पक्ष नायक दंकीनवा इंदियान व्याप्तवादी संबंधी पंक्ति वर्ला रोहण विजय वीरिया मेरटे मे इंदिया आक्रमण संबंधी गुणगुणाकली कथाकर कारणाव दि पक्ष नायक दंगे मूड पंक्ति बहव मतकने यदि मेहम मेहम मिनसू आनवन उंगल दिखरला विजय वीर जनता विमुक्ति पेरे मूड संबंध विमेडकान बेरने साधकल बल विमीतम इन ओ इन मिनसू हेलीकाप्टर वाली इंकमें यान वाहन अरगन मेरे अटपुर सचार बस कोची मिनसू गावतम इन उदू पत्रिका पोलक दुम्रिय मध्यस्थान गमकानी अनुन ओह रटवेड़ी हे बै ओहूट ओयकीन किसीम नायक गिहिल्ला रुसिया वगे राज्य पुरवसी भावे अरगन हितामत्म सुखोपभोगी जीवित गतकूल तरुणे मीतिहासे पलवनी मतावटतम देशपालन पक्षेक नायकत्वरा देशपालने संबंध आचार उपाध्याय सहित तरुण इतिहासे समाज विद्या लोक देशपालने संबंधे आचार उपाध्याय तरुणक्तम लाकांत महात्म्यवासुसुखम ओह विजय वीर महात्म के लेखिन सुजात पुत्रे एवगेव लोक देशपालने संबंधे आचार उपाध्याय सहित तरुणे देशपालन विद्या संबंधे आचार उपाध्याय सहित तरुणे समाज विद्या संबंधे आचार उपाध्याय सहित तरुणे तनियंग तात्वे मेराटे पक्ष निर्माण तरुण नायक ओहट उपकीन वह भीम आवेनत्ता अभी गण उबे उबे हृदय साक्षी तटकर बलन उबोकीन कारण वसुले ඔබ කියන්නේ සත්‍යද අසත්‍යද කියන කාරණ අපි ඉතින් ඉහළ ලාල්කාන්ත මහත්තයාට උත්තර දෙන්න යන්නේ අවසාන වශයෙන් මතක් කරනවා මේ ලාල්කාන්තම තමයි පහුගිය ජනාධිපතිවරණේ දෙවෙනි මනාපය සජිත් ප්‍රේමදාසට දෙන්න කියලා කිව්වේ ඒ සජිත් ප්‍රේමදාස තන් දෙල්ලපු ඒ ජනාධිපතිවරණ වේදිකාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට හිටිය රනිල් වික්‍රමසිංහ. එතකොට ලාල්කාන්ත මහත්තයා දෙවෙනි මනාපය දෙන්න කියලා කිව්වේ රනිල් වගමැති කරලා සජිත් ජනාධිපති කරන්නද කියන ප්‍රශ්නේ විතරක් අපි අහලා ඒකට අදහස් දැක්වීම අවසන් කරනවා තමයි ස්තුතියි.